මිනිස්සුන්ගේ කුසගින්නෙක්ක දේශපාලනු සෙල්ලන්කිරීම බරපතල ප්‍රශ්නයක්. මේක පෞ්ගිය අවුරදු හැත්තවම මේරටේ සිද්ධ වුණ. නිදහස ලැබිලා අවුරුදු හැත්තගානක් ගතනයි කෙළ කයිවාර ගැහවට අපි තාමත් දවසින් දවස යන්න ආාපාසට. අදතිනේදී මහා අවාසනාවන්ත සිද්යක් වාර්තාාවෙන. මේක සිද්ධ වෙන්නේ අන්බ්‍රාධපුරී. ඔබ දන්නවා අද දවසේ මරාගෙත් ගෝටගෙත් බෑන්චූ එකත්තියෙනවා අන්රාධපුර. නැවතවතාවක් මර මිනිමරු මරත් ගෝටත් මේරටේ මිනිස්සු අන්දන දේශපාලනය අලුතෙන් ආරම්භ කරලා තියෙන්. එන්සදා ඔන් නවතම ප්‍රචාරක වැඩසරහනක් ආරම්භ කරලා තියෙනවා. මිටටෝනි මේ වැඩසරහන අද අන්ප්‍රාධපුරේදි ක්‍රියාම්කවීමත් සමගම මරාටත් එවගේ ගෝටටත් ගෝටට කඩයන බහුතරයක් කාලකන්නේ හාල්පවරුවන්ට තවශ වෙලා තිබුණා අන්්‍රාධපුර නගරය මේරටේ ජනතාවගෙන් ගෙනල් ලපුරුවන්. ඇැයි මේ වෙනකොට ඇගේ ඇතැලට බියඩං කරගෙන අන්රාධපුරයට එන්න තරම් පිරිසක් අද ලංකාව නෑ. මෙ වෙනකොටත් බෞතරයේකට තුම්වෙලක් කාපු මිනිස්සුන්ට එකවේලා කනේකක් ප්‍රශ්නයක්. එනිසා මිනිස්වවෙඉන්නේ දැඩි පීඩනයක කුසගින්නක. හැබැයි මේ කුසගන්න හා පීඩනයේ පාවිච්චි කරලා සමහරත් දේශපාලූ මේ වෙනකොට බොරදියේ මාලු බාමින් ඉන්නම. සෑම ආසනයකටම අවම වශයෙන් පන්සේකට වඩා පිරිසක් ගෙනෙන්න්නොනේ කියල තමයි මරත් ගෝටත්, ගේ ගෝලයන්ට අව්වාද අනුශාසනා දුන්නේ. හැබැයි ආසනයකෙන් පන්සීයක් තියා සීියත් එකුතු කිරීමත් මේ වෙනකොට බරපතල ප්‍රශ්නයක්. මොකද බහතරයක් දෙනාට මේ වෙනකොට දේශපාලුවන්ට ජයවේවා කියන්න නෙමයි. තමන්ගේ මරඉදිරියවත් ගාන්න තරම්වත් ඇගේ ශක්තියක් නෑ.මනිසා බහුතරයක් ආසන සංවිධායකයෝ අසාර්ථකමින් තිබීමත් සමඟම සුපුරුදු දේශපාලනිින්ට ඕවන් පැමිණිය. ඒ තමයි අරභත්වකට්ටකටයි. අරක්ු කාලටන තම් භාගටයි දේශපාලනය කරන අයින්සක මිනිස්සු සොයාගනයම් බෞතරයක් දෙනාට මේ මොතේ එදාවෙල ප්‍රශ්නයක්කීම මේ වෙනකොට සමහර දේශපාලු තමන්ගේ වාසියට හරවගෙන ඉන්නවා. මේ කුපාඩි වැඩේ ජොන්ස්ට නඋත්කර ජොනයක් කියන මේ නි්චිත මොතේ කරුණඇදල ප්‍රදේශය බෞතරයක් උගක් මිනිස්සුන්ගේ බරපතල්ලෙස අප්‍රසාධයට පත්වෙච්ච, හාල් පාරක් හල්පාරු කාලකන්නේ. හ තාමත් ජෝනයා ගම්මටටම ඉන්න සමහර පාදඩිව අතර ජනප්‍රයයි. මේකට එක හේතුවක් තමයි ජොනයාගේ අරක් කුබිස්නැස්ක අපි නිරන්තරයම කියනව වගේ ජොනිට තමයි කුරුණෑ කල විශාලම භාරප්‍රමාණයක් තියෙන්න්නේ. වගේම ජොනියට තියෙනවාහස්කාාගාර. මේ ස්කාාරවල බොහොමයක් ප්‍රමිතියක් නැති අරක්කු නිෂ්පාදනයන කනවායි කියන ෝදනාව ඕට නිරන්තරයම තියෙනවා. එනිසා ජොනිය තමන්ගේ සමඟ මේ අන්ුරාධ ප්‍රේටයන්න්න සීලුල් දෙනාට කොම්දේශ විරහිතව ඕන තරමක් බොන්න දෙනමයි කියෙන ප්‍රචාරය හැම ආසනයගම කරගෙන ගිය. මේකත් සමගම ගමේ හිටපුූ අයින්සක මිනිස්සු දේශපාලන බේදයකින් තොරව, අඩුමගානේ එකදවසක්හරි කාලබීලා ජොලිය ඉන්නන් කියලා අන්ුරාධපුරයන්න ගමටය එකුතුූන්. මිටටර්නි මේ ගමනට එකුතුීමත් සමගම ජොනිය දාල තිබුණු කොන්දේසිය තමයි, තමන් හැමෝටම දාහත් දෙනවා. හැබැයි වැඩිපුරබොනවනම් පන්සීයයි දෙන්නේ හැබැයි කෑමයි බයිටයි උපර මෙම දෙනවතිය තමයි එක්ක ගැනගිය. මිටතුවනි අපි නිරන්තරයම දැක්වූ කාරණයක් තමයි, පෞු්ගේ කාලයේ දේශපාලුව තමන්ගේ දේශපාලන වැඩවලට එන මිනිසුන්ට අරක්කු දෙනවා. හැබයි මේ අරක්ක වලින් භාගයක්තියනෙ කසිප්පු. සාමාන්‍ය මේ කසිප්පු භාගිට භාගයක් කවලන් කලදීම දේශපාලුවන්ට වාස. හැබැයි උබදන්නවා. රක්කු සමග කසිප්පු පවලංකිරීමත් සමගම බරපතල ලෙස මනිස්සුන්ගේ සෞඛ්‍යනතුරකට යනවා. නිරන්තරම කළුබෝයිල්ල වගේ ප්‍රදේශ ලබ දකිනම ඇති අවුරද්ධකට බසිතිස් දෙනෙක් මැරනවා කසිප්පු වෙසුවෙලා. මෙකට හේතුව තමයි කසිප්පු කියල කියන්නේ කිසිම ප්‍රමිතියකින් තොරව නිෂ්පාධනය කරන මත් පැන්්. ඒ නිසා මේවා. සාමානයෙන් සාමාන්‍යය අරක්කු සමග මි්්‍රරට පාසේ අරක්කු පෙනම තිබුණට නැත්තන්ගේ පාට තිබුණට එස්ුවොඳ තිබනට සම්පූර්ණම ප්‍රමිතිය වෙනස් එහමන තැම් රසායනික සංයුතිය වෙනස්. මේවිදට ජනයා මේ මිනිස්සුන්ට දීලතියන අරක්කු මේ වෙනකොට විසවෙලා තියෙනවා. උන්ට බෙදලතියන්නේ ගල් අරක්කු කියලා. හැබැයි මේ ගල් අරක්කු විසවීම නිසා මේ වෙනකොට විශාල් පිරිසක් වමනිකරන්නට පටන් අරක් ඉතියවා. හැබයි මේක ගණන්ගත්තු ජො නැති ජෝනයා මේ පිරිස අරගෙන කොහො මහරේ. අන්රාධපුරයට දක්තල තියෙන. අන්රාධපුගේට දක්කලා මේ අයිංසක මිනිස්සූ හරක් වගේ ගාල් කරලා තිබෙනවා. මිත්‍රෘුණනි ඒවගේ ජෝනිට මේ වෙනකට බරපතල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. සපලතියෙන බාත් ප්‍රමිතියෙන් තොරයි කියන කාරණි. ඒම නැත්තම්. දීලතින බත්් පැකට සමහරේවා පිළුණු වෙන්න ඔන්න මෙන්න තිබුණයි කෙල තමයි චෝදනාව එල්ල වෙලාතියෙන්. නිසා අරක්කු නොබීපු හැබැයි බත්කාපු සමහරයටත් මේවා විසබන්නට පටන් අරන්තිබෙනවා. විශේෂයම උදුරබාදවල්ට විශාල් පිරිසක් ලක් වෙලා තිබෙනු. මේ වෙනකොටත් ැබිලඇතිබෙන ආරංචි අනුව තුන්දෙනෙකුටත් හැදිෙනකුටත් අතර පිරිසක් මේ වෙනකොට බරපතල තත්ත්වයක පසුුවෙනු. එවගේ මේ අරක්කු බීපු හතර දෙනෙක් මේ වෙනකොටත් මිය ගිහින් තිබෙනවා. හැටක්ට ආසන්න පිරිසක් මේ වෙනකොට රෝහල් ගත කරලා තිබෙන ිටෝනි මේමනකොට ලැබිලතිබෙන ආරංචයානුව ජෝනයා රෝහල්වලට බලපෑම් කරල තිබෙනවා අදාළ පුද්ගලෙන්ගේ මරණ පරීක්ෂණ වාර්තා ජටගහන්. එමන්න තම් අරක්කු නිසා සිදුවුවක් නෝනගේට වාර්තා සකස් කරන්නේ කියනක තමයි ඔහුගේ උපදේසිේ. එවගේම මියගේ පෞුලට බොහොම පැදිිඔහු ැනුම්දීලත්තිබෙනවා අදාළ අවමගල්ල කටයුතු තමන් කරනවයි කියන කාරණය. එමන්න තම් තමන්ගේ වියදමෙන් කරනවයි කියන කාරණ. විතරක්න මේ ජොනයා මේවලකට දැනුන්දීලා තියෙනවා ඒ පවුලෙ කාටහරි රස්සාාවක් නැත්තං තමන්ග්‍යත්්‍ය අමාත්‍යන්සේ රස්සාවත් දෙන්න තමන් සූදානම් කියන කාරණි. මිතුරණි මේක මහා බරපතල තාත්‍යය. මොකද ජොනයා මේමනෙකට අහිංසක මිනිස්සුන්ට අරක්ුබෙදලා ඒ මිනිස්සු කීපදිනෙක් දැම් මැරිලා තව බරගානක් පනෑදිමින් තමයි ඉන්නේ. ිටෝර්නි මේ තත්වඇ තුළ ජොනිය කරලාතින්නේෙ මිනීම රුපක්. ඒමනං අපේ රටේ පවතින දණ්ඩනීති සංග්‍රහයනුව දැන් ජොනී අත්තඩගොට අරගෙන අධිකරන්ඩි දිරිපාත් කලය යුතුවෙනවා හැවැයි යුගදන්නවා නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරුවන්ගේ කියන කාරණි. මේමනකොට විශේෂම අන්ුරාඩ පුදේශ ප්‍රතිර ප්‍රදේශයට පැමිණ අපට ප්‍රදේශවලින් ගෙනාපු සමහර මිනිස්සුත් මේ අරක්කු පානයකිීම නිසා ්‍රෝගාතුර තත්යකට පත්තුලාත් තිබෙනු මේවා මේ සංඛ්‍යලයකන තාමත් අප හැදිලේ හැබැයි මෙ මියගේ පිරිස් සහ රෝහල් ගතගරපු පිරිස් සම්බන්ධ සංඛ්‍යයාලයකන මේවැනි විටත් අදාළ ආයතන යට ගහමින් තිබෙනවා මිටතුූරණී මේක තමයි අදවෙනකොට අපේ සමාජය මූලදීල තියෙන කාල කියන්න්නේි තාත්තේ මික ලංකාවිතරක් නෙමෙයි ඉතාලියත් පහුගගේක කාල සිද්ද වන්න ට මතකනම් පහුගේ කාේ ඉතාලියේ තරාත් දිනට රස්සාවලන්නනතුව පාංකයා ගණන්නවරු මස්තපාලවිදියට තමයි හිටි. අන්න ඒ කාලෙ විශේෂම ගෝට සාමන් මරාවෙනුවෙන් විවිධාකාරය පිකට් තිබ්බා ජිනීවාවන දවට බොහෝ වෙලාට ඒ නගවලට බස්සරයට පස්ස රස්සාවාල්නැති හතර ගෑනු මිනිස්ස වෙල වැ පිරුණ. පිරෙන්න්න ප්‍රධාන හේතුව තමයි ඕන්ට ොන්තු අදී තිබුණ කන්න ොන්න දීලා කැන බිස්කිද්දීලා බපුරයායන වගේ කෑමෙක්කුද්දීලා කියය කරි අතට දෙනවත් කියන කාරණේ. එනිසා බහුතර අත් දෙනාා ජිනියවාේ කන්න අයි බොන්නයි. හලබීලා උුන් අල්ලන්හිටපු බෝඩ කඇතිබේ මොකක්ද කියෙනකවත් උන් දැනගන්නතුවතමයි අවසානයේදී ඒ ආපුරටටමගේ. මේකම තමයි අන්ුරාධපුරේ සිද්ධවන් ඒනිසාන්රාධපුරේ මේ මරණයට පත්වුණු, හෝ රෝගවරතුර තත්ත්වයට පත්වුණු අයින්සක මිනිස්සුන්ට හිනාවෙන්න කිසිම අයිතියක් කිසිම කෙනන පුට නෑ මොකද මේ මේියගේ හැම මිනිහෙක්ගම ජයවිතකයට අපි සියලුම දෙෙන වගගේ යුතුවෙනවා මොකද මිනිමාරු ගෝටත් අදදවසේ අන්රාධපුරයට මිනිසු හරක් වගේ ගාල් කරේ මේ දරමු වසංගතයක් තියෙන තත්්‍යයක් තුළ. පෞ්ගේ කාලේ විශේෂෙන්ම පොලිස මේරටේ සටම් මර්ධනය කරනකොට, උන් අත්තදැංගු ටරකනු සාවිි ඉදිරිපත් කරනකොට නඩුකාර විස්සරා කියෙල දෙකට නැවිල ඇඹෙරි ලැකිව්වේ මේ විදියට පිකට් කරන්න දෙන්න බෑ සටන් කරන්න දෙන්න බෑ. මොකද රටේ ලුක් වසංගතයක් තියෙනවා මේ වසංගතියක් පැතිරෙනවා ඒක නවත්වන්න ඕන එකයින්ද මේ සටන් නැවත් යුතුයි කියන කාරණ. එමනම් මනිීමර ගෝටත් මරක් කොහොමද මේරටයින්න අහිංසක මිනිස්සු හරක් කරලැක් වගේ ගැනහිල්ලා කිසිදු සෞඛකර පමිතියකින් තොරව මේමගේ ක්‍රීඩාං ගනික ගාල් කරලා පිස්ස කළල කියන ප්‍රශ්නය ඩැන්ක් අපට මුുঙ্গගේ බෙල්ලെං අල්ලලා හන්න සිද්ධ වෙන ඒතරක්න මේ ඔබ දකින්නට ඇතිේ අදදවසේත් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යන් ඉන්න මහයිඋන් කියලා තිබුණ සෞඛ්‍ය නිලධාරින් සහ මේ වෙලාව සටන් කරනක වැරදිී මොකද මේරටේ බරපතල වසංගතයක් තියෙනවා කියනෙන කාරණ. එමනං මේ हाල් පාරු මීහක් එමනත්තම් අපේ මේ විධයක්ක වස්ථාදක අධි කරන බලය අයිතාලෙස පාවිච්චි කරන හරක් මේකට උත්වර දීවීතු වෙනවා. මොකද මේක්සිල්ම දෙනා මේ නි්චතමහොතේ මේ අන්රාධපුර සිද්ධ වෙච්ච විනාසයටට වග යුතු වෙන. ඉදිරි කාලය තුළ මෙයටට කොතෙක් දුරට මේ වසංගතය පැතිරෙන්න්නට ඉඩ තිීවවාද කියන ප්‍රශ්නය බරපතනයි. පහුගේ දවස් දාහයාය තුළ, දොලොස් දදාහකට වඩා පිරිසක් මේ මෙනක කොටත් මේ වියසනයට ගොදුර වෙලා තියෙනව කියනක තමයි, රෝහල් ආරංචිම ර්ගන ඳහන් කරන්න. අද දවසද මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉන්නවයි කියනෑ මහහාචාර්වරයි කියන අන්්‍රාධ පුරේ මිය අරකා. සිදධිය පപළිය න් තියනවා സංගතයේ සම්බන්ධෙන් පරීක්ෂණ කරන්න ට අවශ්‍ය කරන പരේක්ෂණ കണ്ടවල හිං്යක් ලංකාവ තියනයි කිය කාാරණ. මෙන්න ගේ തත්്වයක් තුළ තමයි අන්്රාධ රේට අහිංස මිනිස්සු ගന ලා රක් වගේ കാ කරල ඒ මිනිස්සු ാහිංස ජීවිත සමග ෙල් ලං කරමെങ ඉന്നන්න. මි് ර, වෙන්න ජනාධിපතිിලත් මේ වෙනකොට මේ കുප්പ കപാടි පාදඩവඩේම කරන්න සූදානමංവෙන්වා සා කරමിങ ඉന്നන්න. තු ಡെ කරග න්නේ. බ මගේ ද ක් ಥ അ කරන කිය බල ප വච് කරලා ැ ರಮ ತ് വ ച്ച කරලා අප ് හොතെ నా ි වശ හර තුර ති ධ ತ് ച്ച කරලා ಆට නැති ಹල්පಾರ ೇශ പ ോ ැත් කට ලා. යන දෙ කරන ප්‍රතිපත්ති ගරුක සැස්න කැති. පොරු කයිවාරනේ හම පැහැදිලි වැඩසටානක් ඇැති සමා දේශ පාලන කන්ඩෑමක් සමගෑ පෙරට මට නි ග තු ජැ න ම බරස පත් කරමින් ම ඔබෙන් සමගන්. ඔබ සමටටෑ ජය.